මාධ්‍යෙන් මගහැරුණු තැන් සොයා යන නව මාධ්‍ය මාධ්‍ය චාරිකාව අයිබෝවන් රවින්ද්‍ර ආරියරත්න YouTube සාර සංග්‍රහයට ඔබ සියලු දෙනා මිතාමත් ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසෙන් පිළිගන් ලබනවා අපේ වැඩසටහන් subscribe කරන comment කරන like කරන වැඩසටහන් නරඹන සියලුම දෙනාට අපගේ ගෞරවනීය ආචාර්ය ප්‍රදානය කරන්නට කැමැති එතෙකම දුරකතර මාර්ගයෙන් අපේ වැඩසටහන් වල සාර්ථකත්වය වෙනුවෙන් ඔබ දක්වන අදහස් පිළිබඳව දෙස් විදෙස් ශ්‍රී ලාංකික හිතමිතුරන්ට අපගේ ස්තුතිය ප්‍රදානය කරන්නට කැමැති. අද වැඩසටහන වචන තුනක් යන ගමනක්. විවේක බුද්ධිය, මදුවිත භාෂා. විවේක බුද්ධිය මත පිහිටා තමයි සිතුවිලි, චින්තනය, දැක්ම, එහෙම නැත්නම් දෘෂ්ටිය එතනින් එහාට ප්‍රතිපත්ති ওই වගේ දේවල් බිහි වෙන්නේ. ප්‍රවීණ සාහිත්‍ය වේදිකේ ජයතිලකයන් වරක් ප්‍රකාශ කරලා තියෙනවා මිනිසා චින්තනයේ සත්වේකුවත් චින්තනය කියන වචනේ තාක්ෂණික අර්ථයෙන් හැම මිනිහෙක්ම චින්තනය කරන්නෙක් නොවේ කියන එක. කේ ජයතිල කියන්නේ එහෙම කියද්දී මදුවිත ගැන මම මෙහෙම කියනවා. මදුවිත කියන්නේ මේ හැමෝටම අදාළ දෙයක් නෙමෙයි. මදුවිත පානය කරන්නත් සුදුසුකම් තියෙන්නට ඕනේ. නුසුදුසුම් මදුවිත පානය කිරීම මදුවිතටත් කරන අගෞරවයක්. ඒ නිසා නුසුදුසු මදුවිත පානය කිරීම සමාජයට අවඩක් වරදක්. මදුවිත පානය කරන්නට හොඳ සහෘද සංසදයක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම හොඳ පරිසරයක් ඕන වෙනවා. ඒ වගේම ඊට අදාළ වන අනුශාංගිකාංග අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සියලු දේවල් ඉටු වෙනවා නම් මදුවිතක් පානය කරනවා කියන එක මම හිතන්නේ මහා ලොකු වරදක් කියලා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ පණ්ඩිත් WD අමරදේවයන් කියන්නේ අපේ රටේ සිටිය මහාර්ග වස්තුන් දෙකක්. ඒ වගේම ශ්‍රේෂ්ඨ කලාකාරෝ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ දැවැන්ත නිර්මාණ කරා අපේ ජනතාවගේ ජන විඥානයේ පෝෂණයට. ඔවුන් දෙන්නා මේ වෙලාවේ මම මෙනෙහි කරනවා. ඒත් එක්කම එතුමන්ලා දෙපළ විවේක බුද්ධිය අර්ථ සම්පන්නව ගත කළ අවස්ථාවක එතුමන්ලාගේ මුවින් භාෂාව චමත්කාර ජනක ලෙස අපූර්ව ලෙස උත්ප්‍රාසාත්මක ලෙස පාවිච්චිකර අවස්ථාවක නිදසුන් කතාවක් කියන්න තමයි මම මේ යන්නේ. ඒ කතාව කියන්න සරච්චන්ද්‍ර මැතිණියත් අමරදේව මැතිණියත් මට අවසර දෙයි කියලා මම විශ්වාස කරනවා. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සම්බන්ධවත් මම කපුවා කපූති නාට්‍ය රංගනයෙන් වේදිකා පරිපාලනයෙන් කාර්යයක් හිටියා. ඉතින් සරච්චන්ද්‍ර මැතිණිය එක්ක ළඟින් සුදු කරන්න වරන් ලැබුණා. ඇත්තටම ඉතාම භාග්‍යයක් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ එකතු වෙලා කාට හෝ ඉඳ ලැබීම ඒක ජීවිතේ ලැබෙන වරප්‍රසාදයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මට අවසරයි මේ කතාව කියන්නට. දවසක් සරච්චන්ද්‍රයන් සහ අමරදේවයන් ගියා සැන්දෑ වෙලාවක ගඟක් අසබඩට විවේක බුද්ධියෙන් විවේක සූයේ විඳින්නට. හැබැයි ඔවුන්ගේ ප්‍රියම්බිකාවියන් දෙදෙනත් එක්කන් යන්නට අමතක කරේ නැහැ. දැන් ඉතින් මේ දෙදෙනා ගිහිල්ලා ගංගියුරේ අල්ලාප සල්ලාපයේ යෙදිලා ඉන්නවා. සමහර විටක ඔතනට මදු විතක් එහෙමත් එක් වෙන්නට බැරි නැහෙනි. ඉතින් අපි හිතමුකෝ මේ ප්‍රාඥයෝ දෙන්නා ලස්සන දේවල් කතා කර කර ඉන්න ඇතිනේ. සුන්දර දේවල් කොහොමද මේ වගේ දෙන්නෙක් එක්තැනකට එකතු වුනහම මොන තරම් දේවල් අර්ථවත් සුන්දර වචන පිට වෙන්නේ ඇද්ද කියලා අපිට නිකන් හිතා ගන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ අපේ ප්‍රාඥයින් දෙන්නාගේ බිරින්දෑවරුන් දෙදෙනා මේ ගඟේ ඔරුවක් පැද පැද තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් උරු ඈතට ඈතට පැදගෙන යනවා. මේක දකිනවා අපේ පණ්ඩිත් අමරදේවයන් දැකලා සරච්චන්ද්‍ර මහත්තයාට කියනවා. බලන්න සරත් අපේ අඹුවන් දෙදෙනා ඔරුව පැද පැද මේ ඉර බැහැගෙන යන සැන්දෑ යාමේ ඈතට 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 ඇදීගෙන යන ලස්සන ඔවමරේ අපේ අඹුවන් දෙදෙනා ඈතට 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 ඔහුම ඇදීගෙන ගිහිල්ලා නොපිනීම යනවා නම් කොච්චරනම් සුන්දරද බලන්න. ඒ ප්‍රඥයෝ භාෂාව කොච්චරනම් චමත්කාර ජනක ලෙස පාවිච්චි කරලා තියෙනවද උපහාසය උත්ප්‍රාසය මතුවෙන විදිහට ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයේ කතා කරන දේ සාහිත්‍යයක් තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. දැන් එහෙම කිව්වා කියලා ඒ බිරින්දෑවරුන් තරහ යන්නේ. ඔවුන් දන්නවා ඒකේ තියෙන හාස්‍ය. ඔවුන් ඒක කියන්නේ ඇත්තට නෙමෙයි. ඒක මේ උත්ප්‍රාසයක් ඇති වෙන්නට එහෙම සංවාදයේ දෙද්දී අනිත් අය ප්‍රබෝධවත් කරන්නට ඒ දේවල් වල තමයි. ඕක හැබැයි සාමාන්‍ය කෙනෙකුට කිව්වනම් අකෝ අපිට එහෙම කිව්වද ඈ එහෙමද කියන්නේ කියලා ඔවුන් ඉතින් තරහ වෙන්නට පුළුවන්.
එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා භාෂාව කියන දේ ඉතා රමණීය ලෙස පාවිච්චි කරන්නට නිදසුන් තමයි ඒ. එවට විවේක බුද්ධිය අවශ්‍යයි. සරත් චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය ඉතා ප්‍රබලයි. එතුමගේ නිර්මාණ දිශා බැලුවත් ඒක අපට එසේ පසක් වෙනවා. ඒ වගේම එතුමා සාමාන්‍ය ජීවිතයේ කතා කරපු භාෂාව තුළ තියෙන උත්ප්‍රාසය හාස්‍ය ඒ වගේ දේවලුත් ඉතා ප්‍රබලයි ඉතා සියුම්. එතුමා ළඟින් ඇසුරු කරපු පුද්ගලයෝ අපට කිව්ව කතා තියෙනවා. මට හිතයි එවැනි කතා කිහිපයක් ඔබට ගේන්නට. මහාචාර්ය කාලෝ පොන්සේකා මහාචාර්ය සරත් චන්ද්‍රයන් කියන්නේ ඉතින් ළඟින් ඇසුරු කරපු පුද්ගලයෝ. ඔය ඉස්සර කාලේ ඔය වගේ විද්වතුන් එකතු වුණාම නිර්මාණ ගැන වාද විවාද යනවා, දැවැන්ත වාද විවාද. ඉතින් මෙව හරි සුන්දර මෙව මේ තරහට කරගන්න දේවල් නෙමෙයි. මොකක් හරි කුණක් අල්ලගෙන වාද විවාද යනවා. සමහරලාට පාන්දර ජාම වෙනකන් විවද කතා බස් සාහිත්‍ය කතා බස් ඔය සුන්දර දේවල් සිද්ධ වෙනවා. දවසක් අපේ මහාචාර්ය කාලෝ පොන්සේකා සරත් චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ, සිංහබාහු කියන්නේ දේශීය නාට්‍ය කලාවේ මුදුන් මල්කඩල් ගණෙහිලා සැලකන නාට්‍ය, 60 දශකයේ නිර්මාණය වුණේ. මේ නාට්‍ය එක්තරා තැනක් අල්ලගෙන සරත් චන්ද්‍රයන් සමග විවාදයකට ඇවිල්ලා තියෙනවා. මේ නාට්‍යයේ තියෙනවානේ සිංහයා කියනවා මම දැනගතිමි මම සැක කළෙමි. මම දැනගතිමි මම සැක කළෙමි මම දැනගතිමි මම සැක කළෙමි කියලා සිංහයා කියනවා. දැන් ඒතකොට කාලෝ පොන්සේකා අපේ මහාචාර්යතුමා කියනවා දැන් ප්‍රොෆෙසර් එතන වෙන්න ඕනේ මම දැනගතිමි මම සැක කළෙමි නෙමෙයි මම සැක කළෙමි මම දැනගතිමි. සැක කරලා ඉවරලානේ දැනගන්නේ. ඒක නිසා එය විය යුත්තේ එසේ නොවේද? නෑ කාලෝ, ඒක එහෙම නෙමෙයි. මොකද සිංහව එහෙම තමයි. ඉතින් එහා ඉතින් මොනවද කතා කරන්නේ? සිංහව එහෙම තමයි. එතකොට ඔය එක කතාවක්. ඉස්සර ඔය මනමේ සිංහබාහු නාට්‍ය පේරාදෙණි විශ්වවිද්‍යාලේ හරහනේ නිර්මාණය වුණේ. එතකොට පේරාදෙණි විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයෝ තමයි මේ නාට්‍ය වල රඟපාන්නට කැඳෙව්වේ. එතන ඉන්ටර්වියු එකක් තිබුණා. සරත් චන්ද්‍රයන් මේ ඉන්ටර්වියු බෝඩ් එකේ හිටියා. දැන් සරත් චන්ද්‍රයන්ගේ නාට්‍යවල රංගන ශිල්පීන්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි ගායන හැකියාව. ගායන හැකියාව වගේම නර්තන හැකියාව, රංගන හැකියාව මේ සියලු දේවල් තියෙනවා. මොකද ශෛලිගත නාට්‍ය වන නිසා. මේ අපි කතා කරන වගේ ස්වභාවික විදිහට කතා කරන්න බෑ. ශෛලිගත විදිහට තමයි කතා කරන්න ඕන. වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වනාන්තරේ ස්වභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මග හැරේ සොඳුර වනරජනද උසෝ විලාසෙන් මේ කුසිතුරු පාන්නේ අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සිය ආදි වශයෙන් මේ කතා කරන්න ඕන ශෛලිගත විදිහට. ඒකින්ද ගායන හැකියාව හොඳටම තියෙන්න ඕන. ඉතින් දැන් ඉන්ටර්වියු එකට කට්ටියනවා. විවිධ අය එනවානේ, ගායන හැකියාව තියෙන අය එනවා, නැති අය එනවා. ආසයිනේ සරත් චන්ද්‍රයන්ගේ නාට්‍යයකට සහභාගි වෙනවා කියන්නේ. ඉතින් ඒක නිකන් රජකම හම්බුණා වගේ වැඩක්. ඒ නිසා පෙළ ගැහිලා එනවලු ඉන්ටර්වියු එකට කට්ටිය. සරත් චන්ද්‍රයන් සලම කියන්නේ ගීතයක් ගායනා කරන්න කියලා. ඉතින් සමහරු ගායනා කරනවලු. සමහරුන්ට පිච් එකට තාලෙට එහෙම ගායනා කරගන්න බැහැලු. එතකොට සරත් චන්ද්‍රයන් ඉතින් ඒගොල්ලොන්ට බැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි ඒක නොකියා කියන්නේ හරි අපූරු විදිහට. මෙහෙම කියනවලු. ඔව් ඉතින් ඒක ඒ විදිහට කියන්නත් පුළුවන්. එහෙම කියනවලු එක්තරා අවස්ථාවක. තාවලාවට කියනවලු. ඔව් ඉතින් දැන් ඔය විදිහට ඔහොම කියාගෙන ගියොත් සෑහෙන කාලයක් යද්දි ඉතින් හරියට කියන්නත් බැරි වෙන එකක් නැහැ. ආදී වශයෙන් බලන්න භාෂාවේ තියෙන අපූර්වත්වය, භාෂා භාවිතයේ තියෙන උත්ප්‍රාසය, චමත්කාරය. මොරල්ල YMB එකේ YMB නාට්‍ය කියලා වෙනම නාට්‍ය ධාරණාවක් තියෙනවා. අතීතයේ සරත් චන්ද්‍ර මහත්මයාට මොරල්ල YMB නාට්‍යයක් නරඹන්නට එන්න කියලා නාට්‍ය අධ්‍යක්ෂකවරයා ආරාධනා කරලා තියෙනවා. සරත් චන්ද්‍ර මහත්මයා මොරල්ල YMB ශාලාවට ගිහිල්ලා තියෙනවා නාට්‍ය නරඹන්නට. මංගල දර්ශනේ නාට්‍ය ආරම්භ වුණා. නාට්‍ය අධ්‍යක්ෂකවරයාම තමයි නාට්‍ය ප්‍රධාන භූමිකාවට පණ දෙන්නේ. ඉතින් නාට්‍ය නම් මෙලෝ රහක් නෑලු. නාට්‍ය බෝරින්. ඒත් සරත් චන්ද්‍ර මහත්තයා අසුනේ නැගිටලා නැහැ. නාට්‍ය අවසන් වෙනතුරුම නාට්‍ය නරඹලා. මේ නාට්‍යයේ ජවනිකාවක් තියෙනවා. නාට්‍ය ප්‍රධාන නළුවා වන අධ්‍යක්ෂවරයාම විසින් බැදපු කුල්මස් කණ්ඩ තියෙනවා ඒ ජවනිකාවත්. ඉතින් මේ ජවනිකාවත් එක්ක නාට්‍ය නරඹුවා සරත් චන්ද්‍ර මහත්තයා. නාට්‍ය අවසන් වුණා. නාට්‍ය අධ්‍යක්ෂවරයා හෙවත් ප්‍රධාන නළුවා වේදිකාවෙන් බැස්ලා දුවගෙන ආවා සරත් චන්ද්‍ර මහත්තයා ළඟට. ඇවිල්ලා අහනවා සර් කොහොමද නාට්‍ය? තමුසේනම් හලෝ බැදපු කුකුල් මස් හරි කෑවා. එච්චරයි සරච්චන්ද මහත්තයා කියන්නේ. ඒ තුල නොකියා කියපු ගොඩක් දේවල් තියෙනවා.
අන්න භාෂාව සරච්චන්ද්‍ර මහත්මයාගේ සාමාන්‍ය ජීවිතයේ භාෂා භාවිතය ගැන නිදසුන් කීපයක් තමයි මම ඔබට ගෙනාවේ එතුමාගේ නිර්මාණ ගුණින් තත් ප්‍රබල ලෙස භාෂා භාවිතා කරපු තැන් කතා කරන්නට ගියොත් වැඩසටහන් පෙළක් එක දිගට කරන්නට වෙනවා ඒ නිසා මම නිර්මාණ ගුණින් එක්තරා තැනක් අරන් නිදසුනක් ඔබට ගේනවා ප්‍රේමති ජයති සෝකෝ නාට්‍ය උද්දාල බමුණා සරණ තිලකා පිළිබඳ කතා පුවත තමයි මේ නාට්‍යයේ තියෙන්නේ එක තියෙනවා උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණ තිලකාගේ ඇස් දෙක දැකලා කියන කොටසක් ඒක මෙහෙමයි කියන්නේ ලඳක ගියස් මිනිපාන් ලෙස ඇතහු බව නික කවීන් කීබස නොඇද හුයිමි තතුනු තාතිමි ඔබ තුටු වේලි සැපැවිය එය ලඳකගේ ඇස් ලඳුන්ගේ ඇස් මිනි පහන් කියලා නොයෙක් කවි කීප දේවල් මම පිළිගත්තේ නැහැ මම විශ්වාස කරේ නැහැ හැබැයි ඔබ දුටු වෙලාවේ ඒ කවීන් කියපු දේ ඇත්තයි කියලා මට පිළිගන්නට සිද්ධ වුණා කොතරම්නම් මිහිරිද කොහොමද සරච්චන්ද්‍රයන්ගේ කවිත්වය අද දවසේ බොහෝ දෙනෙක් කවි ලියනවා මමත් කවි ලියනවා හැබැයි ඉතින් අපේ කවිවල හරි අඩුපාඩු දුර්වලතා එහෙම තියෙනවා. ඒ අතරේ හොඳ කවිත් තියෙනවා. කොහොම හරි අද දවසේ ඇතම් කවි නිරීක්ෂණය කරද්දී කවිය මන්ද පෝෂණයෙන් පෙළෙන අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. පටන් ගත්තෙත් කේ ජයතිලකයන්ගෙන් නේ. අවසන් කරන්නත් ඕනේ එතුමාගෙන්ම තමයි. කේ ජයතිලකයන් කියලා තියෙනවා කවිත්වයේ මන්ද පෝෂණයෙන් පෙළෙන අවස්ථා දෙකක්. එකක් තමයි අධ්‍යක්ෂීම් පිළිබඳ මන්ද පෝෂණය සහ විවේක සූය පිළිබඳ මන්ද පෝෂණය. ඒ නිසා හැම නව නිර්මාණයක්ම බිහි කරන්නට කවිය විතරක් නෙමෙයි නව විරු හැම දෙයක්ම බිහි කරන්නට නම් විවේක සුවය විවේක බුද්ධිය අත්‍යවශ්‍ය වෙනවා විවේක සුවයෙන් කල්ලරින්නට ඔබටත් ආරාධනා ආයෙත් හමු වෙමු තවත් වැඩසටහනකින් අපේ වැඩසටහන් ඔබ අගය කරනවා නම් ඔබට එයින් යමක් ලැබෙනවා නම් subscribe කරන්න අපි ඉල්ලා සිටිනවා like කරන්න comment එකක් දාන්න ඒ අපට ශක්තියක් එසේනම් ජය වේවා